ಚತಾಲಿಕ ಸಮಯ ದೇವನ ಸತಿಯ ಸಿಕುರಾದ ಪಲಮೋನ ದೇವ ಪ್ರಕಾಶನ ಉತ್ಪತ್ತಿ ಪತೆನ್ ಗತ್ ಕೊಟಸಕಿ ತಿಸ್ ಹತ್ಮನ ಪರಿಚ್ಛೇದಿ ತುನಸಿಟ ಅತರ ದಕ್ವ ದೊಲಹ ಸಿಟ ದಾತನ ದಕ್ವ ದಾಹತ ಸಿಟ ವಿಸಿ ಅಟ ದಕ್ವ ಇಸ್ರಾಯೇಲ್ ತಮ ದರ್ವನ್ ಸಿಯಲ್ಲಂಟಮ ವಡ ಜೋಸೆಫ್ಟ ಪ್ರೇಮ ಕಲೆ ಮಂದ ಓಹು ತಮ ಮಹಲುವಿಯೇ ಲತ್ ಪುತ್ರಯ ಬೆವಿನಿ ಏನಿಸಾ ಓಹು ಜೋಸೆಫ್ಟ ಅತ್ ಅತಿ ವಿಶೇಷ ದಿಗ ಅನುಮಕ್ ಸಾದಾ ದಿನಿ ಓನ್ಗೇ ಪಿಯಾ ಓನ್ ಸಿಯಲ್ಲಂಟಮ ವಡ ಜೋಸೆಫ್ಟ ಪ್ರೇಮ ಕರಣ ಬವ ದಕ ಓಗೇ ಸಹೋದರಯ ಓಟ ವೈರ ಕಲ එබැවින් ඔහු සමග මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය. ඔහුගේ සහෝදරයෝද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. එවිට ඊශ්‍රායෙල් ජෝසෙෆ්ට කතා කරමින් නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේද? එන්න මම නුඹ ඔවුන් වෙත යවමි කී විට ජෝසෙෆ්ද මම ලෑස්තිය කියා උත්තර දුනි. එවිට ජෝසෙෆ් තම සහෝදරයන් සොයා යන විට දෝතාන්හිදී ඔවුහු ඔහුට හමු වූහ. ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැකියේම ඔවුන් වෙත එන්නටත් පෙර ඔහු මරා දැමීමට කුමන්ත්‍රණය කළ. ඔහු එකිනෙකා අමතමින් ඔය එන්නේ ස්වප්නකාරය දැන් ඉතින් වරෙල්ලා අපි ඔහු මරා වලකට දමා මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කා දැමුවේ යයි කියමු. එවිට ඔහුගේ සීනවලට සිදුවන දේ බලමුයි කතා කරගත්. රූබන් ඒ අසා ඔවුන් අතින් ඔහු මුදා ගැනීමට බලමින් අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමුයි කීය. තවදුරටත් ඔහු ඔවුන්ට කතාකොට ලේ බිඳක් නොහලා පාළු තැන්නේ ඇති මේ වලට අපි ඔහු විසි කර දමු. ඌට නම් අත නොතබන්නේ යයි කීවේය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස. ජෝසෙෆ් තම සහෝදරයන් වෙත පැමිණී විට ඔහු ඔහුගේ අත් ඇති දිග විශේෂ ඇඳුම ගලවා දමා ඔහු රැගෙන වලකට දැමුවහ. ඒ වලද වතුර නැති හිස් එකක් විය. ඉන්පසු ඔහු ආහාර අනුභව කිරීමට වාඩිවි හිස ඔසවා බලන්නාහු ගිලියත්හි සිට මිස්රයට ගෙන යන පිණිස කුළුබඩුද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මලද ඔටුවන් පිට පටවාගෙන යන ඉස්මායිල් වරුන්ගේ තවලමක් දුටහ. එවිට ජුදා තම සහෝදරයන් අමතමින් අපේ සහෝදරයා මරාදමා ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පළක්ද? එන්න අපි ඔහු පිට අත නොතබා ඉස්මායිල් වරුන්ට විකුණමු. ඇත්තටම ඔහු අපේම සහෝදරයා නොවේද? අපි එක පියෙකුගේ දරුවෝ නොවෙමුදැයි කීය. ඔහුගේ සහෝදරයෝද එකඟ වූහ. මිදියන් ජාතික වෙළඳුන් ඔවුන් අසලෙන් යන කල ඔහු ජෝසෙෆ් වලින් ගොඩට ගෙන ඉස්මායිල් වලුන්ට රෙදිකාසි 20කට වික්කාය. ඔහුද ජෝසෙෆ් මිස්රයට ගෙනාහ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තුත්‍ර වේවා. සොමිවාන්ස ඔබ සමග වැලසේක්වා. ඔබ සමගද වැලසේක්වා. සුවිශේෂක මතයතුමන් විසින් දියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබටමයි මේ වේවා.
විසේකවන පරිච්ඡේදේ 33 සිට 43 දක්වා 45 සිට 46 දක්වා ජේසුස් වහන්සේ නැවතත් කතාවට මෙසේ වදාළසේක මේ උපමාවත් අසන්න එක් වතු හිමියෙක් මිදිවත්තක් වවා ඒ වට වැට බැඳ එහි මිදි යන්ත්‍රයකට වලක් කෑන මුර අට්ටාලයක් ඉදිකොට එය ගොවීන්ට ඇදෙයිට දී පිටරට ගියේය අස්වැන්න කාලය ලං වූ කල පළදාවෙන් තම කොටස ගන්න පිණිස ඔහු තම දාසයන් ගොවින් වෙත යැවීය එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැනූහ එකෙකු මැරූහ තව එකෙකුට ගල් ගැස්සූහ යලිත් ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවීය ඒ ගොවීහු ඔවුන්ටත් පෙරසේම කළහ අන්තිමට ඔහු මාගේ පුතුණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇතයි කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවීය එහෙත් ගොවීහු පුත්‍රයා දැක මේ උරුමකාරයායි එන්න ඔහු මරා දමා මෝගේ උරුමය ගනිමුයි ඔවුනොවුන් අතර කතාකොට ඔහු අල්ලා වත්තෙන් පිටතට දමා මැරූහ එහෙන් ස්වාමියා ආ කල ඒ ගොවින්ට කුමක් කරනු ඇද්ද ඔහු කතාකොට ඔහු ඒ නපුන් මිනිසුන් දරුණු ලෙස විනාශ කොට නියම කන්නේදී තමාගේ අස්වැන්න කොට දෙන වෙන ගොවින්ට මිදිවත්ත බාර දෙනු ඇතයි කී ජේසුස් වහන්සේ උන් අමතා මෙසේ වදාළසේක ගෘහ ශිල්පීන් ඉවතලු ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත මේ සමිඳුන්ගේ ක්‍රියාවකි අපේ ඇස් හමුවේහි එය විශ්මය ජනකය යන්න ශුද්ධ ලේවිල්ලෙහි ඔබ කවරදාවත් කියවා නැද්ද එබැවින් මම ඔබට කියමි දිවෙන් වහන්සේගේ රාජ්‍ය ඔබ කෙරෙන් ඉවත්කොට එය නියම ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේ නායක පූජකවරුන් පරිසවරුන් උන්වහන්සේගේ උපමා අසා ඒවා එල්ල කළේ තමන්ට බව දැන උන්වහන්සේ අල්ලා ගන්න තැත් කළහ එහෙත් උන්වහන්සේ දිවසවර එකයි ජනතාව සැලකුහෙයින් ඔවුන් ඔහුට බිය වූහ සුවිශේෂ වාක්‍යසේ ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා